අයිබෝන් යාලු හැමෝටම හදිසිම ලයිව එකක් ගත්තෙත් ගොලන් දැනගන්න ඕන දෙයක් කියන්න ඕනු නිසා එකනේ මං මෙච්චර දුරක්කායි මගේ මහන්සියෙන් වගේම මගේ දක්ෂතාවෙන් වගේම විශේෂෙන් ඔකුලන්ගේ එස්ස්ස් මනාපෙන් ඔකුලන් මට මංගුණින් දාන එස්ස්ස් වලින් තමා වාලා මහ මේ තරම් දුර ගෙනාවේ. ඉතින් ළඟදී මගේ නමින් හදපු ෆේක් එකකවුන්ට ගැනේ මගේ පෝස් දාලා මගේ නමම දාලා කැනෙ මගේ නොවන කකවන්් එකක් ම නෙමේ ඇතර මේ කකවන්් එක ඉන්න ඔගලට සච් මගේ නම සච්කරත් බලන්න පුළන් මගේ ෆේක් කවන්ටනවා. ඉතිං ඒ විදියට ගොඩක් අය නම් වශයෙන් සඳහන් කරන්නේ ඇතුම දන්නවා කවුදේකයි කියලා. ඉතිං එයාලා මගේ නමගාවලා ගොඩක් අවුල් විදියට මැසෙජ් කරලා තිබ්බා වෙනත් අයට. ඒවගේම මේ දවසල ගොඩක් වෛරල් ගිහිල තියෙන කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් ගැන. ඒ ප්‍රශ්න ගැන කතා කරන්න නැහැ. මොකද මේ ඇත්තටම මම නෙමේ මේ ප්‍රශ්න ගැන දැන් බලන්නේ අපි අයියලා. මොකද මට මේ ඒක දැන් ලොකු අවුලක් කියලා තියෙන්නේ. ඇත්තටම ඒ ගෑනළමයට මොකද්ද තියෙන ඕමනාව කියලා දන්නේ නැහැ. අනිත් එක ඔගොල්ලන් දැනගන්න ඕන දෙයක් එහෙම දෙයක් ෂෙයා කරලා මේක මෙහෙමයි මෙමයි කියලා මට බනින්න කලින් ඔයාලම හිතලා බලන්න. ඔයාලගේ මැසේජ් එකෙන් ඔයාලගේ මනාපෙන් මං ඉදිරියට යන කෙනෙක් මේ වගේ වෙලාවක ඔය වගේ දෙයක් මොකද එකපාරටම එන්නේ සා ඒ වගේ දෙයක් එකපාරටම ඇවිල්ලා මේක මොකද මේ මැරෙන්න හදන්නේ වගේ දෙයක් ඔයගොල්ලන් හිතලා බලන්න මොකද ඒ කියලා. ඉතින් මම ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා මගේ පේජ් එකෙන් මගේ ප්‍රොෆයිල් එකෙන් දැම්මා. ගොඩක් දෙනෙක් බලලා මේ කිව්වා මෙහෙම මෙහෙම ප්‍රශ්න ඕක ගණන් ගන්න එපා කියලා. මම ගණන් ගන්න තු හිටියා ගොඩක් කල්. දැනුත් මට එක ගණක් නැහැ. මොකද මම දන්නවා මගේ ඉතින් වැරද්දක් වුණ නැහැ කියලා. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ ඔගේ දෙයක් ෂෙයා කරන්න කලින් පොඩ්ඩක් බලන්න හිතන්න. මොකද මට එහෙම කරලා ඉන් මෙතෙන්ට එන්න උමනාවක් නැහැ. ඇත්තටම මගේ නම කැත කරගෙන මගේ නමට කැල්ලක් කරා මෙතෙන්ට එන්න කිසිම උමනාවක් නැහැ. ඒකෙන් වැඩකුත් නැහැ. ඉතින් හැමෝටම බුදුසරණයි. ඔයාල තේරුම් ගන්න ඇයි මම මෙතන ඉන්නේ ඒ ඔයාල නිසා. ඉතින් හැමෝටම බුදුසරණයි.